චීන ආරක්ෂක ඇමතිවරයා ශ්‍රී ලංකාවට පැමිණියා. චීන ආරක්ෂක ඇමතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී විශේෂයෙන්ම රටක් හැටියට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටිනවා. ඒ වගේම ඔහු කටුනායක ගුවන්තොටුපළට පැමිණියේ 27 වෙනිදා රාත්‍රී ඔහුට විශේෂ රතපෙළහැරක් සූදානම් කර තිබුණා කොළඹට පැමිණීම සඳහා. එම රතපෙළ පාලිය කොළඹට පැමිණෙන අතරතුර බොරැල්ල මංසන්ධියේදී එක්තරා පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරීමක් නිරීක්ෂණය වුණා. විශේෂයෙන්ම එම ස්ථානයේ සිටි අනිකුත් රියදුරන්ට නලා නාද කරන ලෙසට දැනුම් දී තිබුණා. ඒ වගේම මෙහිදී රතවාහන රාජකාරීවල නිරතව සිටි පොලිස් ප්‍රධානීන්ගේ රාජකාරීට බාධා කිරීමක් සිදු කරනු ලැබුවා. මීට අමතරව මේ පුද්ගලයා විසින් නීති විරෝධී රැස්වීමක සමාජිකින් වීමට අනිත් පිරිස් පොළඹවමින් අනුබල දීමක් සිදු කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් විමර්ශනයක් කිරීමෙන් අනතුරුව 31 කැවිරිදී එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර වසර 10ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ සිටි පුද්ගලයෙකු බවටත් අනාවරණය වී තිබෙනවා. මේ පුද්ගලයා අද දින කොළඹ අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නියමිතයි. පොලිස් නිලධාරීන්ගේ රාජකාරීට බාධා කිරීම, නීති විරෝධී රැස්වීමක් සංවිධානය කිරීම, ඒ සඳහා අනුබල දීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම නියමිතව තිබෙනවා. යම් රටක රාජ්‍ය නායකයෙක් ඒ වගේම රාජ්‍ය දූතෙක් පැමිණෙන අවස්ථාවක රාජ්‍ය තාන්ත්‍රිකයින් පැමිණෙන අවස්ථාවක ඔවුන් සඳහා ඒ නියමිත පරිදි අදාළ ප්‍රොටෝකෝල් ක්‍රමවේදයන් භාවිතා කරමින් ආරක්ෂාව සැලසීම ශ්‍රී ලංකා රාජ්‍යයේ වගකීමක් වෙනවා. ඒ වගේම චීනය ලෝකේ සුපිරි බලවතුන් පස් දෙනාගෙන් එක් රටක්. එම රටේ ආරක්ෂක අමාත්‍යවරයා පැමිණෙන අවස්ථාවේදී ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව සැලසීම ශ්‍රී ලංකා රාජ්‍ය වගකීමක්. ඒ වගේම එය රාත්‍රී කාලයක් රාත්‍රී 11:30ට පමණ මෙම මාර්ගවල වාහන ගමනාගමනයේ සීමා වීම සිදු වුණේ. එම අවස්ථාවේදී එම පුද්ගලයා මේ ආකාරයට කටයුතු කර තිබෙනවා. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදු කරනු ලැබුවා. ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රිකයින් සම්බන්ධව ඇති වියානා සම්මුතියන් අනුව අනිවාර්යෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයින්ට අදාළ ප්‍රොටෝකෝල් ක්‍රමවේදයන්ට අනුව ආරක්ෂාව සැලසීමට ඒ වගේම ඔවුන්ට මෝටර රථ පෙළපාලි ලබා දීමට බැඳී සිටිනවා. ඒ අනුවයි එම කටයුතු සිදු කළේ. කිසිම ශ්‍රී ලාංකික ප්‍රභූවරයෙක් සඳහා නෙවෙයි එම රථ පෙළපාලිය සංවිධානය කර තිබුණේ. නමුත් මේ පුද්ගලයා විසින් එය වැරදි ආකාරයට අර්ථ නිරූපණය කරමින් නීති විරෝධී රැස්වීමක් සංවිධානය කරමින් කටයුතු කිරීමට අදාළවයි ඔහු අත්අඩංගුවට ගන්න ලැබුණේ. Breaking.lk